අයිබෝන් නොදකපු දේවල් පුදුම දේවල් අමුතු දේවල් හොයාගෙන ලෝකෙවට යන ගමනේ අද මම මුලින්ම ඔයාලට පෙන්වන්නේ මහා භයංකාර කොටියෙකුගේ චූටි පැටියෙකුගේ අප්පිරිය හිතන හඬ මොන වගේද කියලා. අහලා බලන්නකෝ පොඩ්ඩක්. ලැජ්ජාවෙ බෑනේ නමටත්. සාමාන්‍යයෙන් අපි කුඩයක් පාවිච්චි කරන්නේ අවුවට හරි වැස්සට හරි වුණාට මේ පේනවද මෙයාලා මාළු අල්ලන්නත් පාවිච්චි කරන්නේ කුඩයක් කියලා. කුඩයක්වත් නෙමෙයි ඉතින් ඒ වගේ වුණාට. හැබැයි ඉතින් මේ මාළුත් අහුවෙලා. ඩ්‍රෝන යානා 1500ක් පාවිච්චි කරලා චයිනාවල තිබ්බ ඩ්‍රැගන් බෝට් ෆෙස්ටිවල් එකේදී තමයි මේ අපූරු මකරව නිර්මාණය කරලා තිබුණේ. ඇත්තටම සුපිරිනේ. පහුගිය දවසක මුහුදු පතුලේදී විනාශ වුණු ටයිටන්ව මේ ලෝකේ පුරා මිනිස්සුන්ගෙන් 80%ක් විතර දෙනා දැනගෙන හිටියේ යාළුවනේ සබ්මැරින් එකක් විදියටනේ. හැබැයි ඉතින් ඇත්තටම ඒක සබ්මැරින් එකක් නෙමෙයි සබ්මර්සිබල් එකක්. ඉතින් සබ්මැරින් එකක් සබ්මර්සිබල් එකකින් වෙනස් වෙන්නේ සබ්මැරින් එකකට පුළුවන් වුණත් බාහිර නැවක හරි යාත්‍රාවක හරි උදව්වක් නැතුව Tamanට තනියම ක්‍රියාත්මක වෙලා වැඩ කටයුතු කරන්න සබ්මර්සිබල් එකකට එහෙම බෑ. සබ්මර්සිබල් එකක් හැමතිස්සෙම මව් යාත්‍රාවත් එක්ක සම්බන්ධ වෙලා තමයි වැඩ කටයුතු කරන්නේ. ඉතින් ඒක අදාළ ස්ථානයට රැගෙන ඉන්නෙත් මව් යාත්‍රාවම තමයි. ඉතින් සමහර විට වල දන්නේ නැති ටයිටන් සබ්මර්සිබල් එක ඇතුලේ තිබුණේ නිරීක්ෂණ මොනිටර්ස් දෙකක් විතරක් කියන කාරණය මුහුද යට ගිලුණට පස්සේ පාලනයට මෙන්න මේ වගේ ජොයිස්ටික් එකක් විතරයි තිබුණේ. හැබැයි ඉතින් සබ්මැරින් එකක් කියලා කියන්නේ සුපිරි පාලක පද්ධතියක් වගේම දියුණු තාක්ෂණික උපකරණ පාවිච්චි කරන තනිවම ක්‍රියාත්මක වෙන්න පුළුවන් ශක්තිමත් යානාවක් ටයිටන් වගේ ජොයිස්ටික් එකකින් වැඩ කරන සෙල්ලම් බඩුවක් නෙමෙයි. මේ තියෙන්නේ ඇමරිකාවේ නවාඩාවල ගෙදරක්. පේනවා ඇතිනේ මේ බිත්ති පුරා වහගෙන ඉන්නේ දහස් ගාණක් පළඟැටියෝ කියලා. මේවා ඉතින් හැමදාම දකින්න පුළුවන් දර්ශන නෙමෙයි. මෙයාලගේ සංක්‍රමණික කාලයේදී විතරයි. අපි කියන්නේ සත්තුන්ගේ මයිග්‍රේටින් සීසන් එක කියලා. මතක ඇතිනේ මොනාක් සමනල්ලු එහෙම කට්ටියට. හූ පිස්සුවක් නේ. මන්නම් දැකපු ලස්සනම වණ්ඩියා. සර්පෙක්ව අන්බොක්ස් කරනවා දැකලා තියෙනවා. බබර් රැපින්නේකින් උතලා තියෙන මෙයාව මේ අන්බොක්ස් කරනව නෙමෙයිද මේ බලන්න ඔයා මෙන්න මේ වගේ ට්‍රාන්සිෂන් එකක් මීට කලින් දැකලා තියෙනවද කියලා කොහමද ඒක ඔයත් ඇඟේ පතේ ටිකක් රෝම කූප වැඩි කෙනෙක් නම් වලහා චිම්පන්සියා ගෝරිල්ලා කියන වචන ඒ තරම් නුහුරු නැති කෙනෙක් වෙන්නේ නැතිනේ ඉතින් ඒ ගැන එච්චර හිතන්න එපා මෙන්න තියෙනවා ඔයාටම සුපිරිම ගැජට් එකක් මේකේ නම බැක් බ්ලේඩ් ආයිටින් කාගෙන්වත් උදව් අවශ්‍ය වෙන්නෙත් නැහැ මුළු ශරීරයේම තියෙන රෝම ටික උනත් මේකෙන් ලස්සනට ෂේව් කරලා දාගන්න පුළුවන් සමහර මිනිස්සු ඉන්නවනේ මකුලුවන්ට පන බයක් තියෙන විශේෂයෙන්ම ගෑනු අය ඉතින් අන්න එහෙම කෙනෙක් දෙහෙම මේ ප්‍රෑන්ක් එක කරොත් ඉතින් ඒත් එක්කම යාගේ අවසාන කඩියුතුත් කරන්න වෙයි බිම ඉඳන්ම සිවිලිමේ ෂීට් එක හයි කරගන්න මෙයා පාවිච්චි කරනවා ස්පෙෂල් ටූල්ස් දෙකක් එකකින් සීට් එක සිවිලිමට තියලා අල්ල ගන්නවා අනිත් එක දිග මිටක් හයි කරපු ඩ්‍රිලින් මැෂින් එකක් ඉතින් ඒකෙන් බිම ඉඳගෙනම මෙයා ඇන ටික ගහ ගන්නවා රෝද හයි කරපු සපත්තු දෙකක් නේ වට් ඒ මොකද්ද ඒ කරේ මරුනේ අප්පා මොකද කියන්නේ ගෙන්න ගමුද දැකලා තියනවද ඔයා මෙච්චර පොඩි වුණත් අදාහ ගන්න බැරි තරමේ බලයක් තියෙන කාන්දා महल निवास वाले सिद्ध वेन हदिसी गिनिगनी मलिंग हानियक नोवी तुवाल नोवी मरने डपात नोवी पनबेर गन्न तमाई मेन्न मे स्काई क्रेपर रेस्क्यू बैकपैक के निष्पादने करला थीनी वाल मे दकिन विधिहट मे बैकपैक के पिन सिद्ध वेन्न हदिसी तात्यक केते उनो त्वाडत पुलवांग शेप पेके पहलट बहला वागे वटिना कियन जीवितेत बेर गन्न මෙන්න මේ සිද්ධිය අපිට බැලු බැල්මට එක පාරටම පේන්නේ මේ බබා බ්ලැන්කට් එකක් පරෝගෙන ඉන්නා වගේනේ බබා නෙමේ මේ ගෝල්ඩන් ඩූඩල් වර්ගයේ සැම්සන් කියන බවවා සෑහෙන ප්‍රසිද්ධ ඉන්ස්ටාග්‍රෑම් එකේ විශ්වාස කරන්න පුළුවන් ද මෙයාට 1 මිලියන් ෆලෝවර්ස් ලා ඉන්නවා කියලා මම කිව්වොත් මෙන්න මේ අයිටම් අතර තියෙන එක අයිටම් එකක් යාළුවනේ කේක් එකක්ලු කාටද පුළුවන් එක හරියටම ගෙස් කරන්න Island of the Gods දෙවිවරුන්ගේ දූපත විදියට හඳුන්වන ඉන්දුනීසියාවේ බාලි දූපතටම අයිති නූසා පෙනීඩා කියන මනරම් දූපතේ අපූරු දර්ශනයක් තමයි මේ ඔයාලා දකින්නේ. පේනවා ඇතිනේ මොනතරම් ලස්සනද කියලා. නේද? පූසොත් දැකලා තියෙනවා. හැබැයි මෙන්න මෙහෙම කෙනෙක්ව නම් දැක්ක ජීවිතේ පළවෙනි වතාවට. අනිවාර්යෙන්ම ජිම් එකට යනවා ඇතිනේ.
එකම එක පීල්ලක් විතරක් තියෙන මෙන්න මේ වගේ මාර්ගයක් අපි හඳුන්වන්නේ මොනෝරේල් ට්‍රැක් එකක් කියලා. ඉතින් ඔයාලා මේ බලාගෙන ඉන්නේ කකුල් දෙකෙන් පැඩල් කරලා ඒ බලයෙන් පවාපෙන ලෝකේ එකම මොනෝරේල් ට්‍රැක් එක දිහා. ස්වීප් රේසින් කියලා හඳුන්වන මේක තියෙන්නේ නව ශ්‍රීලන්තේ වෙලෝසිටි වැලී ඇඩ්වෙන්චර් පාර්ක් එකේ මීටර 200ක් දිග මේ ට්‍රැක් එකේ වට 3ක් යන්න ඔයාගෙන් අය කරනවා නව ශ්‍රීලන්ත ඩොලර් 55ක්. හැබැයි ඉතින් ගන්නව නම් මෙන්න ෆන්. මෙන්න මෙතන සිද්ධ වෙන දේ පොඩ්ඩක් බලන්නකෝ. හංගිලයන්ම තමයි ඉතින්. මිනිස්සෙට අහසට ගින් වලාකුලක් අරගෙන පහලට එන්න පුළුවන් වෙයිද? ඇත්තටම පුළුවන්. වල මේ බලන් ඉන්නේ මේ වැඩේ කරන කෙනෙක් දිහා. එයා එයාගේ යාළුවත් එක්ක පැරග්ලයිඩර්කකින් අහසට ගිහිල්ලා කොහොම හරි කවරයක් ඇතුළට වලාකුළු කොටසක් දාගන්න සමත් වෙනවා. හැබැයි ඉතින් ඒක ගෙදර ගෙනාවට පස්සේ කවර ඇතුලේ තියෙන්නේ වතුර බින්දු කීපයක් විතරයි. ඒත් එයා වැඩේ අතාරින්නේ නැහැ. මේ වතුර බින්දු ටික නැවතත් වලාකුළක් බවට පත් කරන ගැජට් එකක් වාගෙන මේ ඔයාලා දකින වීදුරු පෙට්ටිය ඇතුලේ මේ වලාකුළක් කොටු කරලා අවසානයේ මෙයා සමත් වෙනවා පවුන්ඩ් 2500ක වගේ මුදලකට මේ වලාකුළ අලෙවි කරන්න. හත්තිකේ මේ මොකද්ද මේ සපත්තු දෙක? එඩිට් එකක් කියලාද හිතුවේ? නෑ නෑ මේ බලන්නකො මේ මිනිස්සයාගේ හොබී එක තමයි මේ විදිහේ එක එක අමුතු දේවල් සපත්තු වලට එකතු කරලා ඒවැ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරන වැඩේ. මේ ලෝකෙදීම් විවිධාකාර ආශාවල් විවිධාකාර විනෝදාංශ තියෙන මිනිසුනි ඉන්නේ. මෙයාත් ඉතින් ඒ ජාතිය කෙනෙක්. මෙයා රුසියානු ජාතිකේ. මේ වීඩියෝ ක්ලිප් එක දැක්කම ඇතර මාත් පුදුමුණා ගයිස්. මේ විදියට ස්මාර්ට්ෆෝන් උත් ඔපරේට් කරන්න පුළුවන් රින්ග් එකක් තියෙනවා කියලා දැක්කම. හැබැයි ඉතින් මේ ගැන වැඩි විස්තර හොයලා බලද්දි තමයි මම හරියටම කන්ෆර්ම් කරගත්තේ මේක ෆේක් වීඩියෝ එකක් කියලා. හැබැයි ඔයාලා මේ දකින විදියට ඇඟිල්ලට මුද්දක් වගේ දාගෙන මවුස් එක වගේ පාවිච්චි කරන්න පුළුවන් රින්ග් මවුස් නම් තියෙනවා. අවශ්‍යයි රින්ග් මවුස් කියලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න. සර්ච් කළා ඔයාට අවශ්‍ය නම් ගෙන්න ගන්න. මෙන්න මේ විදියට රෝස ගහක් නඩත්තු කරාට පස්සේ ඒකේ ප්‍රතිඵලය ඔයාට මොකක් වෙයිද කියලා හිතාගන්න පුළුවන්ද? වැඩි ඉතින් හිත හිතා ඉන්න දෙයක් නැහැ. ඔය තියෙන්නේ වාගේ ඇස් ඉදිරි පිටම. කොහමද? මෙන්න මේක නම් යාළුවනේ ගෙදරකට වුණත් පට්ටම ප්‍රයෝජනවත් භාණ්ඩයක්. හැබැයි ඉතින් මේවැ ගණන් ඇව්වට පස්සේ මේසේ තියලා මේසෙ උඩට පුටුව තියලා අවදානමක් ගන්න එකත් වටිනවා කියලා හිතෙනවනේ. ඇත්තටම මේ වගේ වැඩ නම් කරන්න හොඳ නෑ. අම්ම කෙනෙකුගෙන් දරුවෙක් පැහැර ගන්නවා වගේ වැඩක් තමයි මේක. ඒ කොහොම වුණත් මේ බලන්නකෝ මේ කෝෂය ඇතුලේ චූටි චූටි මකුළු පැටව කොච්චර තොගයක් ඉන්නවද කියලා. මේ සුදු පාට බල්ලා මේ දුඹුරු පාට බල්ලට අයිති මොනවාම හරි දෙයක් උස්සලා තිනවා. දන්න දෙටින් බල්ලෝ. හැබැයි ඉතින් මෙයාලගේ අයිතිකාර කාන්තාව ඒ ගැන සුදු පාට කෙනාගෙන් අහලා ඒ ගැන සමාව ගන්න කිව්වම හා දැක්ක නේද? මිනිස්සු වෙච්චි අපිට වඩා නම් හොඳයි. එහෙනම් යාළුවනේ මම අදට මේ වීඩියෝ එක අවසන් කරන්නේ වාට අවශ්‍ය අංශ ගන්නට කරකවලා ප්ලාස්ටික් PVC වගේ බට වර්ග ඇතුළු තවත් ගොඩක් දේවල් ලේසියෙන්ම කපා ගන්න පුළුවන් ගැජට් එකකුත් පෙන්වන ගමන් මං හිතන්නේ මෙන්න මෙතන තියෙන වීඩියෝ එකත් ඔයා තාමත් අපේ channel එකේ නොබලපු එකක් වෙන්නේ නැති අනිවාර්යෙන් මේකත් ක්ලික් කරලා බලලා පරිස්සමට ඉන්න. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. ඔයාලට ජය.